ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ශාසේකර මහතා ඇතුළු මෙම නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ප්‍රථමයෙන් දල්දා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව අස්කිරි විහාරයේ වෙත ගිය පිරිස අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්පාදිත කරුණු 11කින් සමන්විත මෙම යෝජනාවලිය පිළිගැන්වුවා. පක්ෂෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරානේ මේ ඔහුගේ දවස් ටිකේ මේ රටේ නීතියක් තියෙන්න ඕන කියන කාරණා නීති හදලා නැති ටික හදන්නයි තියෙන ඒ වගේ අකුපාඩු හදන්නයි. ඒකෙන් අපි යෝජනාවලියක් තියෙන අපි හැමෝනේ. දැන් එකතු වෙන ආශි කාර්ක සභාවේ සභාපතිතුමා ඉන්නේ මලික් ජයතිලක මන්ත්‍රීතුමා. එතුමාට තමයි ආජාතික ආරක්ෂාව පිළිබඳව මේ වගේනේ. එතුමා තමයි මේ කටයුත්ත කරන්නේ. දැනට සියලු පක්ෂ එකට සම්බන්ධ වෙනවා. දැනට තීරණය කළා තියෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව හැටියට. කමිටුව හැටියට ඔබ වහන්සේලා ඉදිරියට ඇවිල්ලා ඔබ වහන්සේලාගෙන් යෝජනා අපි කමිටුව හැටියට ඇවිල්ලා ලබා ගන්න. මල්වතු විහාරයේ වෙත පැමිණි මන්ත්‍රීවරුන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබඩුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙතද යෝජනාවලිය පිළිගැන්වුවේ ඉන් පසුයි. සමහර දේවල් අපි බලනවා නියෝග විදියට ගේන්න, සමහර ඒවා නීති විදියට ගේන්න. ඒ සමහර දේවල් ව්‍යවස්ථාවට ඇතුළත් කරගන්න වගේ දේවල් දීර්ඝකාලීන වැඩසටහන. ඒ පැත්තෙන් සම්පූර්ණ ජනාධිපතිතුමාත් මේක අපි දැනුවත් කරා. බොහොම උනන්දුවක් තියෙනවා. එතුමා දැනටමත් සමහර ඒවට මැදිහත් වෙලා තියෙනවා. අපිට බය තිබුණේ පාර්ලිමේන්තුව අපිට මේක පුළුවන් වේවි කියලා. නමුත් දැන් නම් අපිට පේන විදිහට මේකට කවුරුත් වගේ කැමතියි. අනුතරුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍යට අදහස් පළ කළා. මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම මුණ ගැහුණා. ඒ දෙනම මම හිතන්නේ මේ පිළිබඳව ඉතාමත් ප්‍රසාදයෙන් කතා කරා. මේක කළ යුතු වැඩක් කියන කාරණාව, ඒ වගේම එතනදී මතක් කරපු ප්‍රධානම දේ තමයි කොහොම හරි මේ වැඩේ නීති බවට පත් කරන්න කියන කාරණා. මේ වෙනකොට සියලු පක්ෂ නායකින් අපි මුණ ගැහිලා තියෙනවා. එයා ඉතාමත් ප්‍රසාදයෙන් ඉතාමත් කැමැත්තෙන් මේකට උත්තර දායක වෙලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවෙන් මේකට අවශ්‍ය සම්පූර්ණ නීති රීති ටික සකස් කරලා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕක අදාළ වෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම ජනතාවත් එක්ක ඉන්නේ. අපි අපේ පක්ෂය තීන්දුව ගන්නේ.